හයි බෝ නොගල හැමෝටම ඔබල හැමෝමද පිළිගන්නවා YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න ලැස්තින් ටිකක් වෙනස් මාතෘකාවක් වෙච්ච විජය බා කොල්ලේ ගැන. විජය බා කොල්ලේ කියන්නේ ක්‍රිස්තු වර්ෂයේ 1521 AD සිදුවෙච්ච ඓතිහාසික සිද්ධිය. එහිදී 6 වෙනි විජය බා රජුට එරෙහිව ඔහුගේ පුතුන් 3 දෙනා ඇරලි ගැසුවා. 6 වෙනි විජය බා රජුට තම පළමු විවාහයේ පුතුන් 3 දෙනෙක් හිටියා. උන් තමයි හත්තන බුවණෙක් බව රයිගම් බණ්ඩාර සහ සීතාවක මායා දුන්නේ. රජුගේ දෙවන බිසව කීරිවැල්ලේ බිසවහට දේවරාජ නම් පුතෙකු සිටියා. තම පියාගෙන් පසු දේවරාජ කුමරුට රාජ්‍ය හිමිවන බව දැනගත් අනිකුත් කුමාරවරු තිදෙනා තම පියාව ඝාතනය කිරීමට විශාල යුද සේනාවක් සමග කෝට්ටේ රාජධානියට එනවා. ඒ වෙලාවේ 6 වෙනි විජය බව රජු උපක්‍රමශීලීව තම පුතුන් තිදෙනාට ඝාතනය කිරීමට උත්සාහ කරනවා. 6 වෙනි විජය බව රජු සැලසුම් කරන්නේ තම පුතුන් 3 දෙනාව සාකච්ඡාවකට ආරාධනා කර එම ශාලාව තුලදීම දුනු ආයන් ලවා තුන්දෙනා මරණයට පත් කිරීමටයි. නමුත් කුමාරවරු 3 දෙනා මේ සැලැස්ම දේවරාජ කුමරුමගෙන් කලින් දැනගන්න. ඉන්පසු විශාල යුද සේනාවක් සමග නැවත පැමිණෙන අත්න බුවණක බාහු රයිගම් බණ්ඩාර සහ මායදුන්නේ කුමරු තම පියාව ඝාතනය කරයි. ඉන්පසු කෝට්ටේ රාජධානි කෝට්ටේ රයිගම් සහ සීතාව ලෙස කොටස් තුනකට බෙදෙනවා. කෝට්ටේ රාජධානිය 6 වෙනි බුවණක බාහු කුමරු රයිගම් රාජධානී රයිගම් බණ්ඩාර කුමරුත් සීතාවක රාජධානී සීතාවක මායදුන්නේ කුමරුත් පාලනය කරනවා. ඉන්පසු පෘතුගීසීන් විසින් ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණ වලින් කුමාරවරු 3 දෙනා මරණයට පත් වී ධර්මපාල කුමරු රජු වෙනවා. ධර්මපාල කුමරුගෙන් පසුව කෝට්ටේ රාජධානී පෘතුගීසීන් පාලනය කරන අතර ඉන්පසු කෝට්ටේ රාජධානී පරිහානියට පත් වෙනවා. ඉතින් අද අපි කතා කරේ විජය